ඇප්ලයි කරලා ඉන්ටර්විය වලද කතා කරන්නේ නැද්ද? පරණ ආකෘතිය CV කද්ද තියෙන්නේ? ඔබ දන්නවාද ඔබේ සිහින රැකියාවේ මුල්ම තෝරා ගැනීම ඔබේ නිර්මාණශීලී CV එක බව? ඉතින් අපි ඔයාගේ CV හදන වැඩේ හරියට කරලා දෙන්නම්. සම්බන්ධ වෙන්න අපත් සමග ස්ථිතිචොන් CV Creators. ඔබේ ප්‍රොෆෙෂනල් CV නිර්මාණයට අප තෝරාගත යුත්තේ ඇයි? ලංකාවේ අඩු මිලකනම් පැය 24ක සුවනශීලී හා කඩිනම් සේවාව, කලර් ෆෝමැට් සහ ATS ෆ්‍රෙන්ඩ්ලි CV එකක් ලබා ගැනීමේ හැකියාව, ඔබේ වෘත්තියට අදාළ කීවර්ඩ් ඇතුළත් කිරීම, ඔබට අවශ්‍ය ඕනෑම රටකට අනුකූල ලෙස CV එක නිර්මාණය කිරීම, ලයිෆ් ටයිම් නොවිලි CV අප්ඩේට් කර දීම. මේ දැන්ම සම්බන්ධ වන්න අපත් සමගින් 0712 350 964. Welcome to our Career Coach YouTube channel. ඉතින් අද අපි අරගෙන ආවේ කැනඩාවේ තියෙන cleaning job vacancy කීපයක් ගැන. ඉතින් කැනඩාව කියන්නේ ජීවත් වෙන්න පුළුවන් ලස්සන රටක්. වගේම රැකියා අවස්ථා බහුලව පවතින රටක්. ඉතින් කැනඩාවට ලක්ෂ 10ක වගේ salary එකකට කැනඩාවට යන්න කැමති නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. මොකද මේක කොහොමද, මේකට කොහොමද ඇප්ලයි කරන්නේ, මොනවද තියෙන්න ඕනි සුදුසුකම්, කොච්චර පඩියක් ඔයාලට මේකෙන් ලැබෙනවද කියන එක මේ වීඩියෝ එකෙන් අපි පැහැදිලි කරනවා. ඒ වගේම සාමාන්‍ය පෙළ, සමත්, උසස් පෙළ, සමත් නැත්නම් මේ දෙකම නැති වුණත්, ඔයාලට එක්ස්පීරියන්ස් එකක් තියෙනව නම් එක්ස්පීරියන්ස් එකක් නැති වුණත් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාලට කැමති ඔයාලගේ සුදුසුකම් වලට ගැළපෙන ජොබ් එකක් මේකෙන් තෝරගන්න පුළුවන්. හොඳ ශරීර සෞඛ්‍යයක් තියෙනව නම් වයස අදාළම නැහැ, ඕනිම කෙනෙක්ට මේ ජොබ් වලට ඇප්ලයි කරන්න පුළුවන්. අපි බලමු මොනවද අද ගෙනල්ලා තියෙන ක්ලීනින් ජොබ් කියලා. මෙතන මේ වෙබ්සයිට් එකට ආපු ගමන් ඔයාලට තේරෙනවා තියෙ මොකක්ද මේ වෙබ්සයිට් එක. මෙතන තියෙනවා ගවර්න්මන්ට් ඔෆ් කැනඩා, මේ කැනඩාවේ තියෙන කැනඩා රාජ්‍ය විසින්ම රැකියා නිකුත් කරන වෙබ්සයිට් එකක්. මේ වෙබ්සයිට් එකට කියනවා ජොබ් බැංක්, කැනඩා ජොබ් බැංක් වෙබ්සයිට් එක කියලා. අද අපි අරගෙන ආපු පළවෙනි ජොබ් එක තමයි මේ තියෙන කන්ස්ට්‍රක්ෂන් ක්ලීනර් කියන ජොබ් එක. මේ ජොබ් එක පෝස්ට් කරලා තියෙන 2024 අප්‍රේල් 9 කියන දවසේ. මේක කම්පැනි එක මොකක්ද කියලා බැලුවොත් චාචාජි කන්ස්ට්‍රක්ෂන් ලිමිටඩ් වෙතින් තමයි මේක දාලා තියෙන්නේ. මේක ගොඩක් ඇප්ලයි කරන්න, පිරිමි කට්ටියට ඇප්ලයි කරන්න පුළුවන් හොඳ ජොබ් එකක්. කන්ස්ට්‍රක්ෂන් ක්ලීනර් චුට්ටක් බර වැඩ තියෙනවා. ඒ නිසා මේක පිරිමියාට සුදුසුයි කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන්. කාන්තාවන්ටත් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. කාන්තාවන්ටත් මේ ජොබ් එක කරන්න පුළුවන්. හැබැයි මම රෙකමෙන්ඩ් කරනවා මේක පිරිමියාට සුදුසු ජොබ් එකක් විදියට. ඒ වගේම ඉස්සරහට මම තව ජොබ්ස් 4ක් ගෙනල්ලා තිනු, ඔයාලට බලන්න පුළුවන් මොනවද ඒ ජොබ් කියලා. යාන පිරිමි දෙගොල්ලන්ටම ඇප්ලයි කරන්න පුළුවන් ජොබ් වගේම සුදුසුකම් තිබුණත් නැතත් ඇප්ලයි කරන්න පුළුවන් මේ ජොබ් වලට. අපි බලමු මොනවද මේකේ තියෙන ඩීටේල්ස් කියලා. කන්ස්ට්‍රක්ෂන් ක්ලීනර් වල තියෙන මේ ජොබ් ඩීටේල්ස් ටික මොනවද කියලා බලමු. චාචාජි කන්ස්ට්‍රක්ෂන් ලිමිටඩ් උදින් පළ කරලා තියෙන මේකේ ලොකේෂන් එක මෙන්න මෙතන දාලා තියෙනවා. ලොකේෂන් එක මේ තියෙන මෙන්න මේ ලොකේෂන් එක ඔයාලට Google එකට ගිහලා සර්ච් කරන්න පුළුවන් කොහෙද මේ තැන තියෙන්නේ කියලා. ඒ වගේම මෙතන ඔයාලගේ සැලරි එක දාලා තියෙනවා. පැයකට $22ක්, කැනේඩියානු ඩොලර් වලින් තමයි පේ කරන්නේ. පැයකට $22ක වගේ ප්‍රමාණයක් ලැබෙනවා සතියකට. එතකොට ඔයාට පැය 35ත් 40ත් අතර ප්‍රමාණයක් තමයි වැඩ කරන්න තියෙන්නේ. මේක ෆුල් ටයිම් ජොබ් එකක්. ඒ කියන්නේ 8-5 රැකියාවක්, ෆික්සිබල් අවස් තියෙන. ඒ කියන්නේ වෙනස් වෙන පැය තියෙන. එක්ක උදේ 6 හවස 4 එහෙම වෙන්න පුළුවන්. නැත්නම් උදේ 9 රෑ 7 වගේ, ඒ වගේ ෆික්සිබල් අවස්, වෙනස් වෙන සුළු පැය ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මේක ඉක්මනින්ම පටන් ගන්නවා as soon as possible කියලා තමයි දාලා තියෙන්නේ. ඒ වගේම vacancies 3ක්, 3 දෙනෙක්ට මේ ජොබ් එකට apply කරන්න පුළුවන්. ඒ වගේම ඉදිරියේ තියෙන ජොබ් වලට මීට වඩා වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. මේ කැනඩා ජොබ් බැංක එකේ තියෙන මුලින්ම මට හම්බෙච්ච ජොබ් ටික තමයි මම මේ අරගත්තේ. ඉතින් මේ වගේ ජොබ් 100ක් විතර මේ වෙබ්සයිට් එකේ තියෙනවා. අපි මේකේ ඕවර්වියු එක කොහොමද කියලා බලමු. මෙතනදී ලැංග්වේජ් එක විදියට ඉංග්ලිෂ් ලැංග්වේජ් එක තමයි ඉල්ලන්නේ. ඒ වුණාට ඔයාගේ මොකක් හරි සහතිකයක් හරි, එහෙම නැතුව සර්ටිෆිකේට් එකක් හරි, ඩිප්ලෝමා එකක් හරි ඉල්ලන්නේ නැහැ මේකට ඇප්ලයි කරන්න. ඔයාට හැබැයි ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්න ඕනි. මෙතනදී ඔයාගේ එක්ස්පීරියන්ස් එක ගත්තාම ඔයාට එක්ස්පීරියන්ස් එකක් නැති කෙනෙක් හරි තියෙන කෙනෙක් හරි වෙන්න පුළුවන්. ඔයාට මෙයාලා එයාලගේ රටට ගියාට පස්සේ එයාලා එක්ස්පීරියන්ස් එකක් ලබා දෙන විල් ට්‍රේන්.
ඉතින් මේකට ඔයාට සුසුකම් ඇතත් නැතත් ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ මොනවද කියලා බලමු. රෙස්පොන්සිබිලිටීස් ටාස්ක් යටතේ ඔයාලට තියෙනවා පොළව සහ පඩිපෙල් අතු ගන්න, ඊට අමතරව වැකුම් ක්ලීනර් යන්ත්‍රය හරහා කුණු ඉදුවිලි ඉවත් කරන්න, බහලුම් හිස් කිරීම, ජනේල් අභ්‍යන්තර බිත්ති සිවිලින් පිරිසිදු කිරීම, ආයතන අලුත් වැඩියා කිරීම සහ නඩත්තු කිරීම, ආරක්ෂක පරීක්ෂාවන් සිදු කිරීම, ගෘහ භාණ්ඩ උපකරණ සැපයුම් ගෙනීම සහ නාන කාමර පිරිසිදු කර විස බීජ හරණය කිරීම කියන කාර්යයන් තමයි ඔයාට කරන්න තියෙන්නේ. ඉතින් who can apply this job? කැනඩාවේ ඔයාට රැකියා බලපත්‍රයක් තිබ්බත් නැතත් මේ ජොබ් එකට ඕනම රටක කෙනෙක්ට apply කරන්න පුළුවන්. මෙතන මේ show how to apply කියන තැනට ගියාට පස්සේ ඔයාලට මෙතන email address එකක් ලැබෙනවා. ඒ වගේම යාලගේ location එක මෙතන තියෙනවා. මේ email address එකට ඔයාට තියෙන්නේ email එකක් යවන්න, ඔයාගේ powerful විදියට Canadian format එකට හදපු CV එකයි cover letter එකයි එක්ක මෙන්න මේ email එකට message එකක් දාන්න තමයි ඔයාට තියෙන්නේ. අපි යමු අපේ ඊළඟ job vacancy එක මොකක්ද කියලා බලන්න. මේ තියෙන්නේ අපේ ඊළඟ job vacancy එක. මේකත් Canada Job Bank website එකේම vacancy එකක්. මේකත් construction cleaner job vacancy එකක්. මේක post කරලා තියෙන date එක 2024 මැයි 1 වෙනිද තමයි මේක post කරලා තියෙන්නේ. DXB Construction Limited within තමයි මේ job එක පළ කරලා තියෙන්නේ. මෙන්න මෙතන දාලා තියෙනවා යාලගේ location එක. කලින් එක වගේම Google එකට ගියාම ඔයාලට search කරලා බලන්න පුළුවන් මොකක්ද තැන කියලා. ඒ වගේම මෙතන ඔයාලට salary එක. මම ඉස්සෙල්ලා හරියටම ලංකාවේ මුදල් වලින් කොච්චර හම්බෙනවද කියලා කිව්ව නෑනේ. මෙතන සැලරි එක ඔයාලට කැනේඩියානු ඩොලර් 29.50ක් වගේ ප්‍රමාණයක් ලැබෙනවා එක පැයකට. ඒ කියන්නේ පැයකට රුපියල් 6518ක වගේ මුදලක් ඔයාලට ලැබෙනවා පැයකට විතරයි. එතකොට ඔයාලට වැඩ කරන්න තියෙනවා පැය 35ත් 40ත් වගේ ප්‍රමාණයක්. එතකොට ඔයාට සම්පූර්ණයෙන්ම ඔයාගේ මාසික ආදායම විතරක් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් එනවා. ඒ වගේම මෙතන මේක ෆුල් ටයිම් ජොබ් එකක්, 8-5 ජොබ් එකක්. as soon as possible මේ කියන්නේ මේක හැකි ඉක්මනින්ම පටන් ගන්නවා. vacancies දෙකක් තියෙනවා. ඉතින් ඉක්මනටම මේ ජොබ් එකට apply කරන්න. ඊට පස්සේ මේක overview එක ගත්තම කලින් එක වගේමයි language එක තියෙන English language එක ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්න ඕනි. ඒ වගේම education එක ගත්තම ඔයාගේ කිසිම අධ්‍යාපන සුදුසුකමක් මෙයාලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. degree එකක් හරි certificate එකක් හරි diploma එකක් හරි මෙයාලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මේකෙදි කරන්න ඕනි ඔයාලා ගොඩක් powerful විදියට කැනේඩියානු format එකට හදාගත්ත CV එකකුයි cover letter එකකුයි ඔයාලඟ තියෙන්න ඕනි මේ job වලට apply කරන්න. job apply කරලා interview වලද කතා කරන්නේ නැද්ද? පරණ ආකෘතියේ CV එකද තියෙන්නේ? ඔබ දන්නවාද ඔබේ සිහින රැකියාවේ මුල්ම තෝරා ගැනීම ඔබේ නිර්මාණශීලී CV එක බව? ඉතින් අපි ඔයාගේ CV හදන වැඩේ හරියට කරලා දෙන්නම්. සම්බන්ධ වෙන්න අපත් සමග Sthitijo CV Creators. ඔබේ ප්‍රොෆෙෂනල් CV නිර්මාණයට අප තෝරාගත යුත්තේ ඇයි? ලංකාවේ අඩමු මිලකනම් පැය 24ක සුවනශීලී හා කඩිනම් සේවාව, කලර් ෆෝමැට්ස් හෝ ATS friendly CV එකක් ලබා ගැනීමේ හැකියාව, ඔබේ වෘත්තියට අදාළ කීවර්ඩ් ඇතුළත් කිරීම, ඔබට අවශ්‍ය ඕනෑම රටකට අනුකූල ලෙස CV එක නිර්මාණය කිරීම, lifetime nominee CV update කර දීම, මේ දැන්ම සම්බන්ධ වන්න අප සමගින් 072-352-964. එතන මෙතනදී එක්ස්පීරියන්ස් එක ගත්තාම විල් ට්‍රේනින්ග් කියන්නේ යාළුවාට පුහුණුවක් ලබා දෙනවා. වාට පුහුණුවක් තිබුණත් නැතත් ඒ කියන්නේ මේකට ඇප්ලයි කරන්න පුළුවන්. රෙස්පොන්සිබිලිටීස් ගත්තාම කලින් එක වගේමයි පොළව සහ පඩිපෙල් අතු ගෑම සහ මොප් කිරීම, ඊට පස්සේ අපද්‍රව්‍ය වැකුම් ක්ලීනර් යන්ත්‍රය හරහා ඉවත් කිරීම, අපද්‍රව්‍ය බහාලුම් හිස් කිරීම, ජනේල අභ්‍යන්තර බිත්ති සිවිලින් පිරිසිදු කිරීම, ආයතන අලුත් වැඩියා කිරීම, නඩත්තු කිරීම, ආරක්ෂක පරීක්ෂාවන් සිදු කිරීම, ගෘහ භාණ්ඩ උපකරණ සහ සැපයුම් ගෙනීම, නාන කාමර හා උපාංග පිරිසිදු කර විස බීජ හරණය කිරීම කියන කාර්යයන් තමයි වාට මේකෙදි කරන්න තියෙන්නේ. ඉතින් මෙතන අලුත් පොයින්ට් එකක් තියෙනවා ඇඩිෂනල් ඉන්ෆෝමේෂන් කියලා. මෙතනදී අමතර තොරතුරු විදියට ඔයාට ධනි හිස්සාබාධ එහෙම නැති වෙන්න ඕනි. නිතරම නැමෙන දේවල් වකුටු වෙන දේවල් කරන්න තියෙනවා. ඒ වගේම ඔයාට බර ඔසවන්න පුළුවන් වෙන්න ඕනි. කිලෝ 23ක් වගේ ප්‍රමාණයක් ඔසවන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනි.
ඒ වගේම විශ්වාසනීයත්වයේ යාල ඉහළින්ම බලන දෙයක්. ඉතින් මේකත් කලින් එක වගේමයි ලංකාව යටත් දෙකට ඇප්ලයි කරන්න පුළුවන්. මෙතන ක්ලෝසින් ඩේට් එක දාලා තිනු 7 වෙනි මාසේ 3 වෙනිදා. ඒ කියන්නේ 2024 අවුරුද්දේ 7 වෙනි මාසේ 3 වෙනිදා. මෙන්න මේ දිනයට කලින් ඔයාලා මේ ජොබ් එකට ඇප්ලයි කරන්න. ඉතින් මම පෙන්නනම් මේකට කොහොමද ඇප්ලයි කරන්න කියලා කලින් එක වගේමයි. මේකෙදි ඔයාලා මෙන්න මෙතන තියෙන ඊමේල් ඇඩ්‍රස් එකට ඔයාලා හදාගත්ත CV එකයි කවර් ලෙටර් එකයි යවන්න තමයි තියෙන්නේ පුංචි නෝට් එකක් එක්ක. ඉතින් මම ඔයාලට ෆෝන් නම්බර් එකක් දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාලට පුළුවන් එයාලත් එක්ක සම්බන්ධ වෙන්න මේක කරනකොට. හරි, අපි යමු ඊළඟ ජොබ් වේකන්සි එක මොකක්ද කියලා බලන්න. මේක තමයි මම කිව්ව 3 වෙනි ජොබ් වේකන්සි එක. හෙවී ඩියුටි ක්ලීනර් කියන ජොබ් එක. මේක පෝස්ට් කරලා තියෙන 2024 පෙබරවාරි 20 කියන දවස තමයි මේක පෝස්ට් කරලා තියෙන්නේ. මේක පෝස්ට් කරලා තියෙන කම්පැනි එක තමයි J&J Fresh Look Home Limited වෙතින් තමයි මේ ජොබ් එක පළ කරලා තියෙන්නේ. කලින් එක වගේම මෙතන තියෙන ලොකේෂන් එක දාලා, ඒ වගේම මෙතන සැලරි එක දාලා තියෙන ඩොලර් 27.50ක්. ඒ කියන්නේ පයකට තමයි ලැබෙන්නේ. මේක දිවට පැය 30ත් 47 අතර ප්‍රමාණයක් වැඩ කරන්න තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ 9ක වගේ මුදලක් ඔයාට මාසෙට උපයන්න පුළුවන් මේ ජොබ් එකට ඇප්ලයි කරොත්. ඒ මේක ෆුල් ටයිම් ජොබ් එකක්. ඒ වගේම මෙතන වැඩ කරන වෙලාවන් දාලා තියෙනවා ඩේ ෂිෆ්ට් ඕවර් ටයිම් අර්ලි මෝර්නින් මෝර්නින් මේ කියන ඕනම කැටගරි එකක් ඇතුළත ඔයාලට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනි. ඒ වගේම පටන් ගන්න දිනේ දාලා තියෙනවා ස්ටාර්ට් ඇස් සූන් ඇස් පොසිබල්. ඒ කියන්නේ හැකි ඉක්මනින් මේ රැකියාව පටන් ගන්නවා. මේකෙදි ජොබ් වේකන්සි දෙකක් ඔයාලට දාලා තියෙනවා. ඒ කියන්නේ ඉක්මනින්ම මේකට ඇප්ලයි කරන්න. මේකේ ඕවර්වියු එක ගත්තාම කලින් එක වගේම ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ඉල්ලනවා. ඩිග්‍රී එකක් හරි සර්ටිෆිකේට් එකක් හරි ඩිප්ලෝමා එකක් හරි කිසිම සුදුසුකමක් මෙයාලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ඔයාලට එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕනි. මාස 7ක් අවුරුද්දත් අතර ප්‍රමාණයක් ඔයා කොහේ හරි ලංකාවේ හරි වෙනත් රටක හරි මේ ක්ලීනින් ජොබ් එකක් කරලා තියෙන්න ඕනි මාස 7ක් අවුරුද්දත් අතර කාලයක්. රෙස්පොන්සිබිලිටීස් ගත්තාම කලින් ඒවම තමයි කරන්න තියෙන්නේ. මම ඉස්සෙල්ලා ඔයාලට ඒ ටික කිව්වා. ඉතින් මේකට අප්ලයි කරන්න තියෙන්නේ මම ඔයාලට කලින් කිව්ව විදියටමයි. මෙන්න මෙතනින් ගිහිල්ලා show how to apply කියන තැනින් ගිහිල්ලා මෙන්න මේ email address එකට ඔයාගේ CV එකයි cover letter එකයි send කරන්න තමයි තියෙන්නේ. අපි බලමු අපි 4 වෙනි job vacancy එක මොකක්ද කියලා. මේකත් cleaning job vacancy එකක්. මේක heavy duty cleaner එකක්වත් construction cleaner එකක්වත් නෙමෙයි, සාමාන්‍ය පිරිසිදු කිරීමේ රැකියාවක්. ඉතින් කාන්තාවන්ට එහෙම මේකට ගොඩක් apply කරන්න පුළුවන්. මේකට ගොඩක් දුරට ගන්නෙත් කාන්තාවන්. ඉතින් බලමු මේක මොකක්ද කියලා. මේක post කරලා තියෙන 2024 මැයි 22 2372882 Albaita Limited වෙතින් තමයි මේ ජොබ් එක පළ කරලා තියෙන්නේ. ජොබ් ඩීටේල්ස් යටතේ මෙතන ලොකේෂන් එක දාලා තියෙනවා. ඒ වගේම මෙතන සැලරි එක ඩොලර් කැනේඩියානු ඩොලර් 17.25ක් වගේ මුදලක් ලැබෙනවා. ඒ වගේම මෙතන වැඩ කරන්න තියෙන පැය 32යි. අනිත් ඒවාගේ පැය 40 35 40 වගේ තිබුණාට මෙතන වැඩ කරන්න තියෙන පැය 32යි. ඩොලර් 17ක වගේ මුදලක් ඔයාට මේකෙන් ලැබෙනවා. මේකත් full time job එකක්. day weekend දෙකේම වැඩ කරන්න තියෙනවා. මේ job එක as soon as possible ඉක්මනින්ම පටන් ගන්නවා. මේකෙදි vacancy 4ක් තියෙනවා. ඉතින් ඉක්මනටම මේකට apply කරන්න. මේකේ overview එක ගත්තාම කලින් එක වගේමයි කිසිම සුදුසුකමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි English language එක බලාපොරොත්තු වෙනවා. එයාලා ඔයාට training එකකුත් දෙනවා. මේකේ task ගත්තාම අර කලින් ඒවා වගේ ගොඩාක් දේවල් කරන්න නැහැ. අතු ගන්න, මොප් කරන්න, හෝදන්න, ගෘහ භාණ්ඩ පිරිසුදු කරන්න, ඒ වගේ පොංචි පොංචි දේවල් ටිකක් තමයි තියෙන. කසල බඳුන් ඉවත් කරන්න. මේකත් කලින් එක වගේමයි ඕනම කෙනෙක්ට මේ ජොබ් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම මෙතනින් show how to apply කියන තැනට ගිහිල්ලා කලින් එක වගේම මෙන්න මේ ඊමේල් එකට ඔයාට ඔගේ CV එකයි cover letter එකයි යවන්න තමයි තියෙන්නේ. මේකේ closing date එක දාලා තියෙන 6 වෙනි මාසේ 21. ඒ කියන්නේ 2024 මේ අවුරුද්දේ මෙන්න මේ මාසේ 21 වෙනිදාගෙන් මේක ඉවරයි. ඉතින් මේකට ඉක්මනට ඇප්ලයි කරන්න. මේකේ වේකන්සිස් 4ක් තිබුණා. අපි බලමු අපේ අන්තිම ක්ලීනින් ජොබ් එක මොකක්ද කියලා. මේකත් සාමාන්‍ය පිරිසිදු කිරීමේ රැකියාවක්. කාන්තාවන්ට සහ පුරුෂයන් කියන දෙගොල්ලන්ටම මේකට ඇප්ලයි කරන්න පුළුවන්. මේකෙදි සැලරි එක ඩොලර් 18ක් ලැබෙනවා. මේකෙදි වැඩ කරන්න තියෙනවා සතියට පැය 38ක් 40ක් අතර ප්‍රමාණයක් වැඩ කරන්න තියෙනවා. මේක පෝස්ට් කරලා තියෙන 2024 අප්‍රේල් 15 කියන දිනේ. මේ කම්පැනි එකේ නම තමයි ශිලා කොඩේරෝ කියන කම්පැනි එකෙන් තමයි මේ ජොබ් එක පෝස්ට් කරලා තියෙන්නේ. මේක ෆුල් ටයිම් ජොබ් එකක්. ඩේ, ඊවිනිං, වීකෙන්ඩ්, ෂිෆ්ට්, ඕවර් ටයිම්, ඔන් කෝල්, ෆ්ලෙක්සිබල් අවර්ස්. ඒ කියන්නේ වෙනස් වෙන සුළු වෙලාවල් තියෙනවා.
ඒවගේම ඒලි මෝනි මෝනි මේ කියන ඕනිම කැටිකරි එකක් යටතේ ඔයාට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනි. start as soon as possible හැකි ඉක්මනින්ම මේක පටන් ගන්නවා. vacancies 4ක් තියෙනවා කලින් එක වගේම. ඉතින් මේකට ඉක්මනින්ම apply කරන්න. මේක අප්‍රේල් 15 තමයි post කරලා තියෙන මේ අවුරුද්දේ. කලින් එක වගේමයි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ඉල්ලනවා. හැබැයි මේක education එකද education එක විදියට ඔයාට secondary high school graduation සර්ටිෆිකේට් එකක් යාල බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ඔයාලා සාමාන්‍ය පෙළ හරි උසස් පෙළ හරි සමත් වෙලා තියෙන්න ඕනි මේකට ඇප්ලයි කරන්න. ඒ දෙකම ඔයාලට නැත්නම් ඒකට සමාන මොකක්ම හරි එක්ස්පීරියන්ස් එකක් ඔයාලට තියෙන්න ඕනි. කියන්නේ NVQ ලෙවල් වලින් ඒ මට්ටමට සමාන මොකක්ම හරි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් විතරයි මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාට සාමාන්‍ය පෙළ හරි උසස් පෙළ හරි තියෙනවා නම් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. මේකෙදි ඔයාට දුම්බොන්න no smoking කියලා තියෙන දුම්බොන්න හිම බෑ. outdoor උනත් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනි ඔයාට. ඒ වගේම මෙතන යාල experience එකක් තිල්ලනවා. මාසයක් මාස 7ක් අතර experience එකක්. ලොකු experience එකක් ඉල්ලන්නේ නැහැ. මාසයක් මාස 7ක් අතර experience එකක් ඔයාට තියෙන්න ඕනි. ඉතින් මේකෙදි ඔයාට කරන්න තියෙන දේ මෙතන work setting කියලා අලුත් point එකක් මේකෙදි add වෙලා තියෙනවා. මේ work setting යටතේ ඔයාට තියෙනවා මහල් නිවාස, කාර්යාල, ඊට පස්සේ සේවා සමාගම්, ගුවන් තොටුපළවල්, සෞඛ්‍ය සේවා ස්ථාන, ඊට පස්සේ රෝහල්, පාසල් මේ වගේ ආයතන වල තමයි ඔයාට පිරිසිදු කිරීමේ කාර්යයන් වල නිරත වෙන්න තියෙන්නේ. මේකෙත් රෙස්පොන්සිබිලිටීස් ගත්තාම සාමාන්‍ය පිරිසිදු කිරීමේ දේවල් තමයි තියෙන. අර කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ වගේ බර ඔසවන දේවල් මේකේ නැහැ. ඔයාලට ට්‍රේනින් එකකුත් මෙයාලා දෙනවා. ඒ වගේම මේකටත් කලින් එක වගේමයි ඔයාට මේකේ බෙනිෆිට්ස් පවා දාලා තිනවා. ඔයාට මොනවද යාලගෙන් ලැබෙන බෙනිෆිට්ස් කියලා. ඒ වගේම කලින් එක වගේමයි ලංකාවේ ඔයාටත් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. කොහොමද මේකට ඇප්ලයි කරන්න කියලා මම පෙන්නනවා. මේ තියෙන ක්ලෝසින් ඩේට් එක 2024 6යි 7. 6 වෙනි මාසේ 7 වෙනිදාට කලින් මේ ජොබ් එකට ඇප්ලයි කරන්න. මෙතන තියෙනවා කොහොමද මේකට ඇප්ලයි කරන්න කියලා මම පෙන්නනවා. මේ show how to apply කියන තැනට ගිහිල්ලා මෙන්න මේ තියෙන ඊමේල් එකට ඔයාට මැසේජ් එකක් දාන්න තියෙනවා. අනිවාර්යයෙන්ම මේකට යලා වගේ cover letter එක ඉල්ලනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා powerful විදියට Canada format එකටම අනුව හදපු CV එකක් සහ cover letter එකක් යවන්න. මෙන්න මේ ඊමේල් එකට මෙතන තියෙන ඔයාලගේ location එක ඔයාට ගිහිල්ලා බලන්න පුළුවන් Google search කරලා. ඉතින් කැනඩාව කියන්නේ ජීවත් වෙන්න පුළුවන් හොඳ රටක් වගේම රැකියා අවස්ථා බහුලව තියෙන රටක්. ඒ නිසා මේ අවස්ථාව මගේ අරගන්න එපා. කැනඩා ජොබ් බැංක් වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙන්න මේ ජොබ්ස් වලට අප්ලයි කරන්න. මං ඔයාලට රෙකමෙන්ඩ් කරන කම්පැනි එකක් පහලින් දාන්නම්. ඔයාලට පුළුවන් එයාලත් එක්ක සම්බන්ධ වෙලා මේ ජොබ්ස් වලට අප්ලයි කරන්න. ඉතින් ඔයාලගේ රැකියා සිහිනය සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.